උදනාටම දේසු පහිටයි අදර දෙම ඔපියන අදර සහෝදර සහෝදරණය අදර දේ පුතේ අපි මිනිස් ජීවිතයේ වටිනාකම පිළිබඳවයි භාවනා කරන්න මිනිස් ජීවිතය උදාරත්වය පිළිබඳවයි. පස්වන පනත මෙනෙහි කරමින් මිනි නොමරවයන පනතේ ඇති ධනාත්මක පැතිකඩ මිනිස් ජීවිතය වටිනාකම උදාරත්වය පිළිබඳව ගැමුරින් මෙෙහිරන්නට අ දවසේ. ි මෙලෙසබ බුම්නාලිකා ොස්සේ හමුවෙන්. අද දවසේ අපි කතා කරන්න බලාපොරොත් වෙන්නේ එක් එෙක් පුද්ගලයාගේ උදාරත්වයට ගරුකිරී තැ මිනිස් ජීවිතයේ නැති කරන්නට එපා මරණයට පත්කරන්නටපාකෝම අපි දකින්න ගොඩක් වෙලාවට ශාර්රික මරණය තමා විසින් මැතිකරගන්න වු හු අන්න අය විසින් ඇති කරන්න වූ ශාරික මරණය ජීවිතය අවසන් කිරීම පිළවදව නවොත් නොමරන්න කියෙන පනත තුළ නැත්තා මිනිස්් ජීවිතයට ගරු කරන්නගේන පනත තුළ තවත් පැතිකඩක් කතෝලික සභාාවේ ධර්මෝපදේශී අපිට පෙන්ඩුම්ක. අපි අදේ ඒ ගැනක් බෙනහි කරම්. ශාර්රිකව ඔබ මම මිනිමරන්නේ නැහැ. බොහ දෙනෙක් ඔබ මම අනිත් අයව මරණයට පත් කරන්නට උත්සහ කරන්න නෑ. අපි අපේ සියදිවී හානිකරගන්නට උත්සාහ කරන්නෙත් නෑ. අන් අයිගේ ජීවිත නැති කරන්නේෙත් නැහැ. නමුත් අපේ අතිනුත් නොදැනුවත්වම සමහරවිට මේ පනතට විරුද්ධව ක්‍රියාකාරකම් වචනය හෝ ක්‍රියාවෙන් හෝ සිතු විල්ලෙන් සිදුුවවෙන්නට පුළුවන්. අන්නේ පිළිබඳව ගැඹරු මෙනෙහි කිරීමක් ඇතුලාන්ත මෙෙහි කිරීම කටයි අද වැඩ සටහනතුළ අපි උත්සාහ කර. පාදක කරගන්නේ වෙන දවගේම කතෝලික සභහවේ ධර්මෝප්‍රදේශය. අංක දෙදස් දෙසය අසූ හතර. අවාදර්ශය තැන් සමට ඔබට හිතෙන්න්න පුළුවන්. මේ අවාදර්ශයක කොහොමද මිනි නොමරන්න කියන මේ පනසත් එක්ක සම්බන්ධවෙන්. අපි බහාවනා කරලා බල. අවාදර්ශයන තවත් පුද්ගලෙක වරදට පොළඹවන ආකල්ප හෝ හැසිරීමට. තොඩ මොකද මේ ආවාදර්ශය යනෙ කත්තෝලික සභාවවිධර්මප්‍රදේශයනුව අවාදර්ශය කළ ගැන තවත් පුද්ගලයකු වරදට පොළඹවන ආකල්ප ඇටට එහෙම නැත්තන්. හැර බිහේවිය. හැසිරීමක් වෙන්න පුළුවන් එය ආකල්පයක් වෙන්නට පුළුවන්. එතොට මේ ආකල්පසාහ හැසිරීම තුළින් තවත් පුද්ගල එක්ක වරදට පත්කරනවා නම්. වරදට පොළම්ඹ වනු ලබනවනන් අපි කියනවය අවාදර්ශයක් කිය. මෙලෙස අවාදර්ශය දෙන්නා තම අසල් වැසියාගේ දුරපීක්ෂාකාරයාාවේ. කොහොද මේ අආවාදර්ශය මරණයට හේතුවක් වෙෙන නැත්තම් මිනි නොමරව කියන මේ පනතට හා සම්බන්ධ දෙයක් වෙන්න කියන එක කවරුණු තුනකින් ඉදිරිපත් කරවා. පරිවෙිනි කාරණය කියනවා. ඔබ මම ආකල්ප තුලින් හෝ එහෙම නැත්තං හැසිරීම් තුළින් තව පුද්ගලෙකුගේ ජීවිතයට අවාදර්ශයක් දෙනවනම් මේ අවාදර්ශය දෙන පුද්ගලය නැත්තං මම මගේ අසල්වැසියාගේ දුරු පරික්ෂාකාරයා බවට පත් වෙනවා. ටෙම්ට ගැන මේ පුද්ගලෑව වරදට පොළඹවන්නට හේතු සාධකය වෙන්නෙ මම. දෙවිනිකාරණය සාරධර්ම හා පූර්ණත්වේ විනාශ කරයි. ලෝකයේ පවතින සුද්දෝ සභාව තුළ මිනිස් ජීවිතය මිනිස් පවුල තුළ පවතින සාරධර්ම සහ පූර්ණත්වය පර්ෆක්ෂන් සාරධර්ම සහ පූර්ණත්වය විනාස කරන්න හේතුවක් වෙනවා මගේ මේ අහපත් හැසිරීම නැත්තං අයහපත්තා කල්ප. ඔහු සමහරවිට තම සහෝදරයා නැත්තම් සහෝදරිය. අධ්‍යාත්මික මරණයක් කරා ඇදගෙන යනුව ඇත. ශාර්ික මරණයක් වෙන්නේ නැහැ. මේ වැරදි ආකල්ප තුළ, මේ වැරදි සංකල්ප තුළ ඒවගේ වැරදි ජීවිත රටාව හැසිරීම තුළ අධ්‍යාත්මික මරණයකට ස්පිරිචුවල් ඩෙත් අධ්‍යාත්මික මරණයකට අර්ගෙන යන්න පුළුවන්. එයත් මිනි නොමරවගේන පනතේ යටතේ. ආවරණය වනකොටසක් අධ්‍යාත්මික මර ශාර්ගක මරණ විතරක් නෙම ෆිසිකල් ඩෙත්් විතරක් නෙ මේ ස්පිරිචුුවල් ඩෙත් අධ්‍යාත්මික මරණයට හේතුවක් වඩ පුළුවන් ඔබේ මගේ අවාදර්ශය. යමේ ක්‍රියාවෙන් හෝ පෑරහැරීමෙන්. සිතාමතාම යමක බරපසලෙස පාපේට ඇත දමන්නේ නම් ඒ වඩාත් බරපතල අවාදර්ශයකි. තකොට ක්‍රියාවෙන් අපිට පුළුවන් හැසිරීමෙන් හෝ, පැහැරහැරීමෙන් මම කළයුතු හොඳ කරන්නේ නැහැ. ය පැහැරහැරීම තුළත් අවාදර්ශයක් දෙන්නට පුළුවන්. එතුළින් මිනිස් ජීවිතයේ අධ්‍යාපමික මරණයකට නැත්තන් සදාචාරාපමක මරණයකට යහගුණවල මරණයකට සමාජයේතිබෙදතියුතු සදාචාරය නැතිවීමට හේතුවක් වෙන්න පුළුවන් ඔබේ මගේ ඒ අවාදර්ශය. එනිසාමයි කිස්සතුන් වහන්සේ පැහැදිලිව ප්‍රකාශ කරන්නේ යමෙක් පුංචි දරුවෙක් හරි තව කෙනෙක් වහරි. වරදට පොළඹෝනවා නම් යහපත් වූ කිස්තුුන් වහන්සේ ආදර බර කුණාාවත ක්‍රිස්සන්හන්සේ ඉතා දැඩි ප්‍රකාශයක් කරනවා. එහෙම කෙනෙක්ව මේ ලෝකී තියන්නට අවශ්‍ය වෙන්නේ නෑ. ඔහුව ඇඹුරුම්ගලක් බෙල්ල එල්ලලා මුහදේ පතුලට දමන්න කිෙනවා එකැනෙ මේ සමාජයේ නිවත් කරන්නට තරම් වූ බරපතල ප්‍රකාශයක් ස්වාමිණ වහන්සේ කරනවා. ඔහු හෝ ඇය කරන වරදක් නෙම. ඔබොෝ ම කරනවර්දක් තුල ස්වාමින් වහන්සේ කියන්න ඔෝමාව බෙල්ලෙ ඇමුරුම් ගලක් කෙල්ල මුදර දහන්න කිය. වහන්සේ ආරාධනා කරනවා ප්‍රශ්චත්තාප වෙලා මනස්ථාපනය වෙලා සිතහරවාගෙන එන්නගෙ. නමුත් මම තව කෙනෙකුට අවාදර්ශයක් තුළින් ලබා දෙන්න වූ අවාදර්ශය තුළින් තව කෙනෙක්ගේ ජීවිත නැතිරනවා. අධ්‍යාත්මික මරණයක් කරා ගෙන යනවානන් න්හන්සේගෙනවා ඔබේ මගේ ජීවිතය එහෙම කරන අර දුරුපරික්ෂාකාරයයා ටෙමම්ට බවට පත්වෙන පුද්ගලයාගේ ජීවිතය මේ සමාජයෙන් ඉවත් කිරීම ඊට වඩා වැදගත් කියලා. ඉන්සා හදරම් මෙතාක්තෙදුවේ පුතේ අවාදර්ශය අවාදර්ශයේ තරාතිරමානුම පුද්ගලයාගේ අනුව එහි පාපේ බරපතලකම වෙනස් වෙනවා. කතෝලික සභහාවේ ධර්මෝපදේශයේ දෙදස් දෙස අසූ පහ සඳහන් කරනවා අවාදර්ශය දෙන පුද්ගලයාගේ තරාතිරම හා නිලබලයානුවද අවාදර්ශයට ගොදුරුවූ පුද්ගලයාගේ දුබලබව හා තරාතිරමානුවද අවාදර්ශයේ ස්වාභාවේ බරපත්තලකම වෙනස් වේ මනැවත ප්‍රකාශ කරන්න අවාදර්ශය හැමවෙලේම අවාදර්ශය ඒ වැරදි දෙයක් නමුත් මේ අවාදර්ශය වෙනස් වෙනවා මේ අවාදර්ශයේ ලබා දෙෙන පුද්ගලයාගේ තරාතිරමහා නිලබලය අප ඉදිරීදී ගැන සාකච්චා කර පුද්ගලයාගේ තරාතිර මහා නිලබල අනුවත් වෙනස් වෙනවා ඒවගේම තමයි අවාදර්ශයට ගොදුරුවන පුදගලැවිීක්ටින් අවාදර්ශයට ගොදුරුවෙන පුද්ගලයාගේ දූබ ලබව සහ තරාතිරමානුවත් මේ අවාදර්ශයේ බරපතලකම වෙනස් වෙනෝ. එනිසාම තමයි ස්වාමිඩ වහන්සේ ප්‍රකාශ කරන්න තුල විශ්වාස කරන බාලයන්ගෙන් කෙනෙක් පාපයට යොමුකරවන කවරයෙකු වේද ඕගේ බෙල්ලේ විශාල ඇමරුම් ගලක් එල්ලා. මුහුදේ ගැමරු පත්ලේ ගිල්වා දැමීම යහපත්තේ මතතියතුමාගේ ශුවිශේෂී දාහටමන පරච්චේද හයවන වගන්තී. පැහදිලිව ප්‍රකාශ කරවා උන්වහන්සේ. මේ බාලයන්ගෙන් මාවෙත පැමිණිණ මාකෙරේ විශ්වා එක් කෙනෙක් ගිහරේ. ජීවිත පාපයට පොළඹවන වැරදිදේකට පොළඹවන පුද්ගලෙකනොනං ඔහුව ඒ සමාජයෙන් ඒ පවුලෙන් ඒ සංගයෙන් ඉවත් කළ යුතු බව පැහැදිලිවුන් වහන්සේ ප්‍රකාශ කර. අ්‍යන්ට මඟපෙන්වීමේදීද අධ්‍යාපනයේ දීමේදීද නයුත්තුකමින් බැඳී සිටි අන්ගෙන් හෝ ස්වාභාවකම වගකීම් දරන්න සිදුවන අවාදර්ශය අතිශයෙන්ම බරපත්තලනබේ අපි කලින් කිව කාරණයට මේ පැමිණි. අවාදර්ශය දෙන පුද්ගලයාගේ තරාතිරම හා නිලබලයානුව මේ අවාදර්ශයයේ බරපතලකම වෙනස්සෙන්. අපි ගත්තොම අම්මයි තාත්තයි අද රම්ිතාත ඔබ දෙමව්පියන් හැටියට හිතල බලා. ඔබ කොපමන දුරට දරුවන්ට ආදර්ශයක් වෙනවාද. එහෙම නැත්තං ඔබේ ජීවිතේ ද ඔබේ දරුවන්ට අවාදර්ශයක් වෙලාද. ඔබේ හැසිරීම ඔබේ ඇඳුම පැළඳුම. ඔබේ කතාහබහ ඔබේ සම්බන්ධකම් ඔබ කණබොනදේ මේ හැම දෙයක් තුළම ඔබ දරුවාට ආදර්ශයක් වෙනවාද. එහම නැත්තම් දරුවාට අවාදර්ශයක්. ගුරුභවතුන් හැටියට, තරාතිරමේ තව කණ්ඩායම ගුරුබවතුන් පූජක පැවැදි උත්තුමන් හැටියට අපි අපගේ ජීවිත රටාවතුලින් අපගේ හැසිරීම තුළින් හැම දෙයක් තුොලින් අපේ දරුවන්ට නැත්තන් අපේ පාසලේ දරුවන්ට මිස මේ ගමේ රටයින් දරුවන්ට තරුණ දුල්ල පුතාලට ලබා දෙන ආදර්ශය කොයි වගේද. මේ අනුව ඔබේ මගේ බරපතලකම වැඩිවෙනවා. මන්ද දෙමවපියෝ හැටියට වැඩිහිටියන් හැටියට පූජක පැවිදි අය හැටියට. සමහරවිට තනි පුද්ගලේ හැටියට ජීවත්වුණු ඔබ විවාහධීවිට ඇැතුලෑන් පස්සෙහි බරපතලකම වැඩිව වෙන. අපිතු ගම තරුණෙක්. තරුණෙක් හැඩියට ගතර ීවිත අවාදර්ශයක් දුන්නු තවත් තරුණයන්ට ඒ වැරදි. ඒ නිවැරදි කර ගත යුතුයි. නමුත් ඒ තරුණේ අපිම විවහජීවිතයට ඇතුළ වන එම නැත්තං අවාදර්ශම ජීවිතයක් අකීකරු ජීවිතයක් බොහොම සෙල්ලක්කාර ජීවිතයක් ගතකරපු තරුණයක් විවාහ ජීවිතයට ඇතුළ වුණනා කිය. එහිදී ඇය තවමත් ඒ ජීවිතයේ ඒ ආකාරයෙන්ම ගත කරන වනක්. ඔහු ඒ ආකාරයෙන්ම තමන්ගේ සෙල්ලක්කාර ජීවිතය අවාදර්ශ ජීවිතයේ ගත කරනවනම්. ස්වාමිපුරුෂයක් බිරිඳක් හැටියට අපි කියනවා ඒ පාපේ භරපතලකම ග්‍රවි of theසි ඒ පාපේ තිබෙන බරපතලකම වැඩි වෙනවාෝ මොකද දැන්ක් ස්වාමිපුරුෂයෙක් දැන් බිරිඳක්. විවහ වුණු යුවලා. එනිසා විවාහ ජීවිතය තුළත් ඒ අවාදර්ශයේ ඔබ අන්ඳින පලදින හැටි ඔබ කතාබහ කරන හැටි ඔබේ මිතුරුකම් සම්බධකම් ඔ යනේන තැන් ඔබ බලන චිත්‍රපටි හූමාරු කරගන්නා වූ පනිවිඩ මෙ හැම දෙයක් තුළම ඔබ විවහකයුවලක් හැටියට අවාදර්ශයක්දදෙන්. එම අවාදර්ශයේ ගැටිවිතික ඒ අවාදර්ශයේ තිබෙන බරපතලකම ග්‍රැවිටිය එක තව වැඩි වෙනවා ඔබ අම්ෙක්තාත් එක්ක වුණා තරුණයා තරුණය ස්වාමිපුරෂය අබිරිඳ දැන් මව සහපියයා. මවක් පියේ කැටියරත් බේජීවිතේ යාකාරයෙන්මද ගනුදනුවෙන් ඔබේජීවිතේ ඒයාකාරයෙන්ම ඉදිරියට යනවන ඔබ දෙන ආදර්ශය බරපතල වෙනවාදයි. භරපතලකම එහිතිබෙන පාපේ ස්වාභාව එන්න එන්න වැඩි වෙන. ඉනිසා ආදරම් මෙ තාත්තේ ඔබ හිතල බලන්න ඔබේ දරුවන් ඔබ දෙන ආදර්ශය කසේ ද අවාදර්ශය කෙ සේ ද දෙවිය පූජාවට සහභාග වෙද. දරුවන් සමඟ ගනුදනු කරද්දි. යාඥ්‍යා කරද්දි. මෙහැම දෙයක් තුළ ඔබ ආදර්ශයක් වෙනවද. මා මුල්කාලයේදී පූජක ජීවිතේ. කතෝලික පාසලක සේවේ කරද්දිී. බොහවෙලාවට අවස්ථාව ලැබෙනවා පුංචි දරුවන් පලඹ පන්තියට ඇතුළත් කර ගැනීමේදී. පුංචි දරුවන්ම ඉන්ටව් කරන්නට සම්මුක පරීක්ෂණයේදී හමුවන්නට තිඟ අපේ දරුවන්ගේ අහනෝ. පුතේ යායක්ඥ්‍යා කරනවද ඔු. හ එක්ක දෙයක්නයක් කරන්නේ සමහරට උුන් දෙෙන උත්තර ආචිසයා දොක අම්මයි තාත්තයි අපේ තාත යක්නය කරන්නේ අපි තාත ප්‍රයස් කියන්නේ නමුත් අපි බලද ලිපිය තියෙනවා හොඳ කතෝලික පවුලක්් ක්‍රිස්ටයානි සසාහතික තියෙනවා බෘ්ධයාාලේප සහතික විවාහ සහතික බේමි පුචිදරු ඇත්ත කියනවා අප තාත්ත ප්‍රයස් කියන්න අපේම පල්ලියෙන්නේ නෑ එම නැතම් පල්ලියාවත් සමට අපි හන පුතේ පූජාවට යනවාද ඔවු චිදරු ඇත්ත කියෙනවාේ පූජාවට කියල කොහෙදන්නේ එලේ කාත් එක්කද තාත්ත එක්ක මොනෝද කරන්නේ මල්කඩනවා සමරලාටඒ වත්්‍යතින මලක් කඩ කඩේර මේ යාහට මෙහට දුවදුවඉන්න්න ඇතිකර මේ දරුවයි එලීන්නේ මේ දරුව එලීන්නේ තාත්තගේ අවාදර්ශය. අනන්ත වපි දැකල තියනවා සමාරවිට එක වාහනේ නව බල නොබේ පවුල්ලත්තේ වගේද කිය. දරුවෝ දෙන්නයි නැත්තං එක දරුවයි ස්වාමි පුෘුෂයයි බිරිඳ එක වාාහනේ නවා එක ත්‍රීරෝධ රතේ නවා එමනතන් එක බස්රතේනවා. එකට ගේට්ුවෙන් ඇතුළු වෙනවා අපි අනන්තව දැකලති නො. ගේට්ුවෙන් ඇතුළු වෙලා පල්ලියයේ පඩිපෙර නගෙනකොට වෙන්වීම ආරම්භ වෙනවා. අම්මයි දුවයි එහෙම නැත්තං අම්මා ප්‍රධාන දොටුවෙන් ඇතුළෙලා දෙව දර ඇතුළට්‍රය. තාත්ත පොඩිපුතාවත් තරග ැත්තන් දුවවත් තරගන තාත්ත හිමීන්සැරේ පඩිපෙම් අනිිපත් හැරි ැගහිල්ල වත් එ කොනක පඩිපෙලක වාඩි වෙනවා නැත්තන් ගහක්කට වාඩි වෙනවා. එතකොට මේ එකට පැමිණි පවුල එකට දිව්‍ය පූජාවට සහභාගි වෙන්නේ නැහැ. එතො මේ තාත්ත දෙන අවාදර්ශය. මේ අවාදර්ශය තුළ දරුවත් පුරුදු වෙනවා පුංචි කාලය ඉඳල හිතනවා ආපිරිමි පර්ශවය ඉන්ඩෝනී එලියයේ පිරිමි පාර්ශය ෆූජාවහන්නේ පිටත සිට. දර මේ දරුව තුරුව වෙනවා පුංචි කාලිදල මර තාත්තගේ අඩිපාරයන්න එමනැත්තන් එලීන්න අම්ම කෙනෙක්නම් ඒ අම්මගේ අඩිපාරයන්න හැවම කියන්නේ ඇයි අම්මේ තාත්ද පුංචි දරෝත්යාගෙන එලී නෑපාද දරුවෝ අඩනවා දරුව අඩන්නතු වෙනම නෝ කරන්න දරුව එක් අන්ඩනවා ඒ දරුවෙක් කන්නකොට කවුරරි ෝවල බලවනන් ඒ ඔහුගේ හෝ ඇගේ ප්‍රශ්ණයක්. එතකොට දරුවෝ අන්ඩනවා හරියට දාඩිය රස්්නය වැඩී ඇතුළේ ඉන්නකොට කරදරයි හැබැ අප ඉහම තීරණය කරන්නේ නෑ සිනමාශාලාාවක් සම්බන්ධව හෝ නාට්‍යියක් බලන්නගි ඔොත්හෝ බස්රතය හෝ දුම්රේ අපි ඇතුළට ගීලා ආසන හොයනවා. හැබැයි දෙවුම ැදුරේදී රශ්නයයි ෆෑන් එකයි දරුවගේ හණඩයි මගේ දහඩියයි මේ ඔක්කොම බලපාන. එතුට ඔබ අවාදර්ශයක් දෙන තාත්තකන ඔබ ජීවිතය දුන්නා. ඔබ ජීවිතය දුන්න අම්ම කෙනෙක්. ඔබ ආහාරත් දෙෙනවා. බ අධ්‍ය අපනයත් ලබා දෙනවා ඒවගේම බවාදර්ශය ුදත්දනවා යායක්ඥ්‍යාව තුළ බලන්න ගෙදර යාඥ කරද්දි දරු මේේදේවල් හොඳට දකිනවා අපේ තාත්තා යාඥා කරන තාත්තා කෙනෙක්ද අපේ අම්මා යාඥ කන අම්මෙක්ද තාත්තෙක්ද පිසාමානය ගෙන ගොඩක්ට අපේ දරුවු දකින්නේ අද පෙයි පේරස් ගෙවන දෙමෝපෝ ල බිල ගවන ෙ ස්කූවෑන්ි ගෙවන හෙම නැත්තන් තවත් අවශ්‍ය දෙේවල් ගෙවන පයි පේර නොද ප්‍රයින් පේර යාඥා කරන දෙමෝපියෝ නිෙමි දෙවිදුන් ඉදිරියේ දනගහල දරුවත්තෙක් එකතුවෙලා දනගහල යාඥාරන උදේට හවසට යායක්ඥ්‍යා කරන ෙරින් පිටවවැෙන ඉස්සල යාක්ඥා කරන රාප්‍රී ඉදට ඉසල යාඥාරන දෙමෝපියෝ දකින්න ලැබෙනවනන් ඒ දරුවන්ට වාසනවා. නොබේගේ වාසනාවන් අම්මෙක් තාත්තෙක්ද. එම නැත්තං ඔබ දරුවන් වෙනුවෙන් ගෙවීම් කරන පෙයින් පේරන් කෙනෙක් විතරද. නොට ප්‍රයින් පේරට්. යඥඥ්‍යාවේ නියලෙන් අම්මෙක් තාත්තෙක් ඒ තුළින්ම දරුවන්ට දෙනවා අලොකු ආදර්ශයක් ආදර්ශි හරි වැදගත්. ඒ වගේමතම යායක්ඥ්‍යාවේ නියලෙන් නැති. පූජාවට දි්‍ය සප්‍රසාද වහන්සේඉදිරයේ යාඥ්‍යා කරන්න නැති. පූජාවට ඇවිල්ලත් එලිමහනයන්න වත්තෙඉන්න තැන්තැන්වල ඉන්න. එමනැත්තම් පිටූ පසටම වෙලා ඉන්න ඔබ ඔබේ දරවාට අවාදර්ශයක් බදන ක එහි බරපතලකම වැඩිය ොමුකද ඔබ තරුණේ හැියට හිටිය පල්ලිය පෝටිකෝව වෙන්න ඇති. විවාහනන් පස්සේ හිටිය පෝටිකෝවෙ න්න ඇති අද තාත්තෙ කැටියට ඔබ ඉන්න පල්ලිය පෝටිකෝවේෙනනම් වත්තනං ආදරතාත්තේ ඔබ අදරත්න්නේ තරුණයක් හැටියට ඔබහිටූ ලුරුදුු ගහවලඟනං පල්ලියේ කොන්තකඩේලාළගන අද මක් හැටත් තිඉන්නේ එතන මනක් ඔබ දෙපාරක් හිතල බලන්නට ඕනි මංකරන දේ හරිද. එහෙම කරන දෙමෝපියන්ට ආදර්ශයක් දෙන්න අවවාදයක් දෙන්න පුළුවන් ගමේ වැඩිහිටියෙක් බව් බපත්වෙන් හොඳින් ගීල කියන්න දේ අපි දැකලතින ඔයා තරුණ කාල තියෝතන පුතේ තරුණ කාල තිටියෝ දොරපිටිස්ස තමයි අද තාත්ත කනෙ ෙට ඔබ ඉන්නඇයි ඒතන මේ පුංචි දරුව ගැන හිතන්. දරුව බලග ැතිව පුළුවන් දරුව ංචි නිසා පල්ලි ඇතුලේ දාම් පාසර නිසාදව ඇතුර ඇතුළේ ංකුව ඉන්න පුුව හැ මේ දරුවවා මන සිින්දන්නවා තව ටිකකාලේ ම ඉන්න ඕල ෙල් කල ල් ක රන් පස ම ඉන්නත් තාත්තහිට පුතැනම තමයි මට තාත්තහිර පුතන්ට අව හගීලඉන්නට පුළුව. නිසාදරාමිතාත්තේ පැදිලිව කතෝලික සභාවි ධර්මෝපදශයකිනවා. ඔබ මවෙක් පියෙක් ආචි කෙනෙක් සීය කෙනෙක් වැඩිහිටියෙක් හැටිට දෙෙන අආවා දර්ශය. ඉතාමත්ම බරපතලයි මොකදමී. දුබල නැත්තං ශක්තියක්ක් නොමැති මේ දරුවන්ට මේ තරුණ පරම්පරාවට ඔබ දෙන අවාදර්ශය බරපතලකම වැඩි වෙනෝ. පූජක පැවිදි ජීවිතයඇතය හා සමානයි. ගුරුවරුන් විශේෂම දහම් පාසල් ගුරුවරුන් පාසල් ගුරුන් හැටියටත් අප දෙපාරක් හිතන්න වෙනවා අපි එවැනි අවාදර්ශයක් දෙනායද. ගුරුජීවිතය තුළ ඉතාමත්ම ප්‍රබල දෙයක් තමයි ආදර්ශය. ටීච මොනොවද කරන්නේ ඒ දේම තමයි දරුවොත් කරන්නේ ඒ යහපතක් කලොත් ඒ ආකාරෙන්ම සිදුවනවා. ඒ වගේ මතමයි ගුරුවවරයා ගුරුවරියගේ ජීවිතේ යාහපතක් දක්කොත් දරුවතේ යාපතයේ ආකාරයම කරගනයනවා. පිහොඳට දකිනවා ලදුරුප පාසැල්වල මොන්ටෙස්සෝරි එම නැත්තම් ප්‍රාමි ංශවල ප්‍රයිමරි ෙක්ෂන් වල පැවැත්වන ොන්සර්ට් එහම නැත්තම් විධ ප්‍රංගවල. දරවා කරන්න හැම දෙයක්ම කරන්නේ ඒ වෙලාවේ වේදිකාවේ තිරේ කොනක හැංගිල ඉන්න ටීච කරනදේ. ඔබේ පැදිිුව දැක ඇති දරුවගේ හිස හැලතිෙන ටීචගේ ඒ ටීච පාද තබන්නේ කෙසේද ටීච රංගණය කරන්නේ කොහොමද ඒ ගුරුවරයා ගුරුවරිය කරනදේ තමයි දරුව කරන්න. මේ ඉතාමත් ලස්සන උදාහරණයක් මේ ගුරුවරයන්ගේ ජීවිත ගුරුවරියන්ගේ ජීවිත දරුණු ලෙස බලපානවා මේ දරුවන්ගේ ජීවිතවල යහපතට හෝ අයහපත්තට. එස ඒ ලබා දෙන ුරුවරේ ගුරුවරියක් කඩට පූජක පැවිදි කෙනෙක් කෙන ලබාදෙන අවාදර්ශය සාමාන්‍ය පුද්ගලයෙක්. ලබාදන අවාදර්ශයටා බරපත්තල වෙනවා.ඒ බරපතල ගනේ අවාදර්ශයක් වෙනවා කතෝලික සභවිධර්මෝක්‍රදේශයනුව මොකද අවාදර්ශයේ තරාතිරම බරපතලකම වෙනස් වෙනවා. අපේ තරාතිරම සහ අපට සමාජිය තුළ පැවිල්ලති වෙන වගකීම අනු. නිසාදරම් මෙතතාත්්‍ය දුවේ පුතේ අපි ගැඹුරින් හිතන්නට වෙනවා. ඔබ ගැඹුරින් හිතන්නට වෙන. මේ අවාදර්ශය ඔබ ලබා දෙන කෙනෙක්ද. කතෝලික් සභාවේ ධර්මෝපදේශය දෙදස් දෙසිහන්සූ හයේ සඳහන් කරනවා. නීතිය හා ආයතන මගින් හැඩගැස්වීමයා උපදෙශවීම මුවාවෙන්ද. අවාදර්ශමදදේ මතු කළ හැකි. නීතිය තුළ මාධ්‍යයත විශේෂය මේ කාලෙ කතා කරන සෝශල් මීඩිය සමාජ මාධ්‍යය තුළත් බලන්න බවාදර්ශය දෙෙනනවාද. ජාතින් අතර ආගම්මතර කුලල්කා මැතිකිරීම උපිත කිරීම වැරදි මත ප්‍රකාශ කිරීම මේතුලිින් අ සමාජය තුළ අසාහනයක් එක්තරා ජනකොට්ටාශයක් කිරේ වෛරයක් ඇති කරන්න ඔබ සමාජමාධ්‍යය නැත්තං ඔබගේ කැමරාව ඔබගේ ෆෝර්ණක ඔබගේ අන්තර්ජාල පහසකම් ඔබ පවිච්චි කරන කෙනෙක්. ඔබේ හැම පෝස්ත්‍ර එකක්තුලින් උත්සාහ කරන්නේ තවකාටරි අපහස කරන්නද. තව ජනකොටසක් හෝ ආගමික කොටසක් අපහසයට උපහසයට ලක් කරන්නටද. ඉනං අපි හිතලබානුන් අපි දෙනේ අවාදර්ශය මාධ්‍ය තුළින් මාධ්‍ය ආයතන හැටියට ලබාදෙන අවාදර්ශ සමහරවිට විවිධ වූ වැඩසටහන් සංවිධානය කරමින් නළු ලිලියන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් එකතු කර ගැමින් ඔබ ලබාදන අවාදර්ශය ඇඳුම පැළඳුම වෙනට පුළුවන් කතා කරන භාෂාව ඔවුන්ගේ විවාාජීවිත ඒ විවාාජීවිත කඩාකපපල් වීම ඒ කඩාකප්පල් විම්පිඳ උජාරුවෙන් කතාකිරීම අනවශ්‍ය සබඳතා පිළිබඳව විධ වූ විලාසිතා පිළිබඳ ඔබ මාධ්‍ය ආයතනයක් ලෙස ෞද්ගලික වේවා රජවේවා ඔබයි දිරිපත් කරනද බොහෝ දෙෙනකුට අවාදර්ශයක් ඔබට පුළුවන් සමාජය තුළ රැල්ලක් ඇති කරන්න යහපතට හවා අයහපතට බොහොවෙලාවට මාධ්‍යා එතන කනගාටයි අයහපත් රැල්ඩ යහපත් වචනයක් සමාජයට ගැලපෙනනති වචනයක් සමාජක කර උත්සාහරනවා ටෙලිනාට්‍යියකෝ යම් ිසි වැඩසටනක්තුළි. හොඳ දෙයක් සමාජකත කිරබී තාමත් මාඩුවෙන් සිදුවෙන්. දිනි අපේ හිතන්නට වෙනවා මේ හැම දෙයක් මිනි නොමරවකින පාපයට ඇතුළුවෙන. මේ සා ඉගැන්වීම තුළ වැරදක් ලෙස සැලකෙනවා. සමට අපි හිත නෑ ක අපි ශාරික මරණයක් ලබාදීල නෑ මාධ්‍යායත තුලින් ශාරික මරණ ලබාදන නෑ පොපත් වන්නට පුළුවන් ගුවන් විජලිය වෙනට පුළුවන් රූපෝහණනය අන්තර්ජාය වෙනට පුළුවන්. නමුත් අපි මානසිකව මරණයට පත් කරනවා අධ්‍යාපමිකෝ මරණයට පත් කරනවා. මේ හැම දෙයක් මිනි නොමරව කියන පැරදි දේට අයිති වෙනවා. මෙහි සඳහන් කරනවා. සදාචාරය පිරිහෙන ලෙසේ නිපදවන චිත්‍රපටි වීඩියෝදර්ශන හැම දෙයක් තුළ මවාදර්ශයක් ලබාදයින්. එ වගේම පොදුජනතාවගේ අදහස් දූෂණය කරමින්. පොදුජනතාවට වැරදි වටිනාකම් කියල දෙන මේ හැම මොහොතක් තුළම අපි කරන්නේ මේ ස්වාභාවිකව දෙවියන් වහන්සේගේ යහපතට මැවූ මිනිසා අස්වාභාවික විදියට තාක්ෂණයභාවිතා කරලා අපගේ උපදෙස්භාවිතා කර ලි වෙනත් මගක ගෙනවා ඒ මගැෑ වෙල සාතන්ගේ මග. එනම් සාතන්ගේ නියෝජිතයන් බවට පත්වෙන දෙමෝපියෙක් දෝබ. සාතන්ගේ නියෝජතයන් බවට පත්වෙන පූජක වැඩි හිටිහෝග අයද. එහමනැත්න් සාතන්ගේ නියෝජිතයන් බවට පොත් වුණු මාධ්‍ය ආයතන මෙහවන. එහෙම නැත්නම් විධ මාධ්‍ය, සංදර් ඉදිරිපත් කරන පිරිසක් වෙලාද. නිසා අපට නැවත හිතන්නට තියෙනවා ස්වාමින්න් වහන්සේ අපිව කැඳවනවා. ඔබට මට ජීවිතයක් දුන්නේ හැකියාවන්දුන්නේ දක්ෂතාවයන් දුන්නේ තාක්ෂණය දුන්නේ ආදර්ශයක් දෙන්නයි. අවාදර්ශයක් දෙන්න නෙමෙයි. නිසාවාදර්ශයක් දෙන ඕනෑමදයකින් වැල කෙන්න්නට මේ නවසරේ ස්වාමින්න් වහන්සේගේ ශක්තියලමු. ආදර්ශම ජීවිත ගත කරමින් අන්නයට අප සමඟ ජීවත වෙනයට ශක්තියක් වෙන ජීවිත බවට පත්වෙන්නට අවශ්‍යවර්ම ශක්තිීලලා අපි ආඥා කර. ඔබසිරු දෙනාටම ජේස්පීටයි.